අපි අපප්‍රියල් විසියක වෙනකොට අවුරුදු හතරක් පිර පාස්කු ප්‍රහාරය සිහිපත් කරනවා. අවුරුදු හතරක් පුරාවටම මේ පාස්කු ප්‍රහාරයක්ත් එක්ක වෙච්ච හැම සිද්ධි මාලාවක්ම අපි අද දවස්්‍ය ආවර්ජනය කරනවා. හැබැයි ඒක මේ සැමරීමක් නෙමේ වැරදිට වටහාගන්නට එපා. මේක සැමරීමකට වඩා, මෙය සිහිපත් කිරීමක් සහ ඉදිරි අනාගතිය වෙනුවෙන් අපි සූදානම්වීම. පළමුුව විසිෙක් පෙනිදා උදේ අටහ මාර වෙනකොට අපි සියලු දෙනාම එකඟතාවකට ඇවිල්ල තියෙනවා. මහපාරට එන්න. ඒන්නේ කොළඹ කලාවත මහපාරට. ඇවිල්ලා අපි මොනාද කරන්නට යන්නේ අධ්ද කල්ලගෙන ඉන්නට යනවා. අදද කල්ලගෙන අපි, එක සහෝදර කැලක් ලෙස මේ සිද්ධ වෙච්ච සිද්ධි මාලාවම මට වනේ කියන හැඟීමත් එක්ක. එවගේ මේ සිද්ධි මාලාව ඇතුලේ තිබෙන්නව හැම අරමුණක්ම මගේ කරගෙන අපි හිටගන්නට යන. දැම් බලන්න ද මේ සිද්ධිය සිද්ධ වුණහම අපි එදාඉඳලා අද වෙනකන් යුක්ති ඉල්දල කෑගානු. සාධාර්ණත්වය වෙනෙන් හඬ නගනවා. එතකොට. ෝ දෙනෙක් බොෝ දේවල් කියන ප්‍රශ්න ගොඩක් තේරණේ පලවිනි ප්‍රශ්නය තමයි සමහර යහන්නේ ඇත්තට මෝක මේකින් වැඩක් වෙයිද ඔය කරන වැඩසටහනලින් තේරුමක්තියේද පාර්ග බැස්ස කියල යුක්තිය සාධාරණත්ව ඉෂ්ට වෙයි ද ඒවගේම මේ ලංකාව කවදද ඔය වගේ දේකට යම්කිසි ආකාරයේ ප්‍රතිඵලයක් ලැබුණේ එමනත හරි තීන්දු තීරණයක් ලැබුණ මහොට අපි හැමෝම ඔඩුුවන්න්නවා ඇත තමයි කියලා ඇබැයි එහෙම අපි ඔලුුව අනකොට එහමට අප එකගතාවේ ප්‍රකාශ කළොත් ඒ ඔස්සේ අපි හිතුවොත් වැඩක් වෙන්න නෑ කරන්න බෑහ කියන අදහස ඔස්සේ හිතුවොත් ඔබට මට හිතන්න මොකක් මැරි ලච්ා බැරිච්චා විතරන්න මේ මැරලයි නැපත් මැරිලා ඒක අපි මැරිලා ඒ නිසා අපිට හඩ නගල හරි බල කරලා හරි මේකේ ඇත්ත එළියට ගණ්ඩ බෑ පණ නෑ. පණ නෑ. ඒනිසා ඇත්තේ එලියට ගන්නට බෑ. අපිත් මැරිලා එෙන. දැම් මැරුණුවය මොනවද කියන්නේ මැරුණුුවය මොනවාද අපින් බලාපොරොත්තු වෙන්නේ. මැරුුණුුවය මංහිතන්නේ බලාපොරොත්තු වෙන්න මේ චාරිත්‍රවාර්්‍රෂ්ට කිරීම. මැරුණනුවය බලාපොරොත්තු වෙන්න නෑ කිසි මාකාරෙන් අවරුද්දරට සැරයක් ඇවිල්ල ඉට පන්දමක් පත්තු කරලා ගිහිල්ල මලක් තියලා ගිහිල්ල ඕවන්ව සිහිපත් කිරීම. ඒ අය මැරුණේ ඇයිඒ. ඒ අය මැරිලා මැරුණට පස්සේ ඒ අයගෙන් අපි ගත්ත වැඩේම කද. මේ මරණයන් හරහා වැඩක් සිද්ධ උුණනාද මේ මහා පොළවට ඕුන් හිටපු සමාජයට මේ රටට ඕුන අහන්න ප්‍රශ්න ටිකේකයි. ඇත්තටම ඔවුන් අපිට කියනවාද කොහෙද අපි මැරුණට ම අපිට වඩා උඹල ැරිලා කියලා. ඇයිඒ. අපට කිසි දෙයක් කරගන්නට බැරි වෙන නිසා කරන්නට ලෑස්ති නැති නිසා. ඒ අයට ඕන අමැරුණවායට ඕන ඔුන්ගේ මරණයන් හරහා අපි වැඩක් ගන්නවා බලන්නට නැත්තම් මොකද වෙන්නේ ආයේ මේ කුමන්ත්‍රණය කරපු මේ ප්‍රහාරයක් එක්ක පිටිපස්ස ඉඳගෙන සහයෝගයේ දුන්න තවත් අන්තවාදී කල්ලි අල්ලගෙන මේ ඔක්කෝම එකතු වෙලා ආය ගානු. ආයේ අපිව බිලිගන්න. නරිච්චාය අපට කියන්නේ ආය බිලිගන්්ඩ දෙන්ඩ බැහැ ඔබ ඔබ ඔබේ දරුවම්බ ඊළඟ පරම්පරාව ය බිලිග්ඩ දෙඩ බැහැ. ඒ නිසයි ඔවුන් කියන්නේ අප අපේ මරණයෙන් වැඩක් ගන්න. අපේ මරණයෙන් වැඩක් ගන්න.ඒවගේම අපි කියන්න මකක්ද මේකට කියන්නේ මරලා හංගපු ඇත්ත මරලා හංගපු ඇත්ත ඇත්තටම මරණය කාවාර මරණවා කියලා කිව්ත් එක බොහොම බරපතල දූෂිත්ත දෘෂ්ට අත්ති භහංකාර ක්‍රියාවක් හැ ඊට වඩා භයංකාර නැද්ද මරල හංගනය හංගනකම යිට වඩ බහංකාර නැරවටත් වඩ හපං එක එනිසා මේ ඇත්ත හංගන්ඩ දෙන්ඩ බැහැ. දෙවියන් වහන්සේ දියා බල ගොඩක් අ බොෝදේව කිව්. දෙවියන් වහන්සේ ඉන්නවානම් මේ උන්හන්සේගේ විදිව්‍ය පූජාව තියෙනවා නම්. මේ ජනවන්දනාව උතුම්ම වන්දනාව දිව්‍ය පූජාව දිව්‍ය පූජාවට මේ ජනතාව සැදැහැවතින් විශ්වාසවන්තව පැමිණනාහාම මේ ජනතාව ඇවිල්ලා දෙවියන් මහන් සිස්සරා ධනගාගෙන ඉන්නකොට මේ ත්‍රස්තවාදී ක්‍රියාව කරපු මනුස්සය ඇවිල්ලා මේ වගේ මහාබ් ිලේච්ච ක්‍රියාවක් සිද්ධ කරනකොට දෙවන් වහන්සේ කොදීට. දෙවන් වන්සේ බලන් හිටියද. දෙවන් වහසේ මුකුත් කළේ නැත්ත. දෙවන් වන්සේ මුකුත් කරන්න බැර ගායි. ඇත්තටම දෙවියන් වහන්සේ මොකත් කළේ නැත්ත. දෙවියන් වහන්සේ කරන්න ඕන හැමදේම කලා. ස්ථානය කිව්වා. වෙලාව කිව්වා. පුද්ගලයම්ම පෙන්නවා නම් පිටින් කිව්වා. මිනිස්ස වනාද කළේ. නිස් සි කළේ මිනිස්සුු කිසියක් කරන්න ඕන ඕනේ . මිනිස්සු මොකද කරේ මේ තස්ත්‍රවාදී ක්‍රියාව හරහා පුපුරුවන එක වැලක්වෙන පිපිරෙන්් ඉඩදුන්න. පුපුරුවල මොනාද කළේ පුපුරුවල ඔවුන්ට ඕන ඕනේ කරන්නට මේ මිනිස්සුන්ගේ ජීවිත කඩලා විනාශ කරල සහ විසුරුවල. විසුරුවල නැති අන්තවාදී දේවල් ඇති කරන්නට ඕනවුුණන එකකින් ප්‍රෝජණ ගන්නට ඕනවා. ඒක තමයි ඕන වුනේ මිනිස්සුන්ට. දැන් මේ පාස්කු ප්‍රහාරයෙන් දෙවියන් වන්සේ කරපු දේවලත් තනවනයි. ඇත්තටම ගොඩත් දේවල් කරලා තිෙන. ආයේ ජාතිවාදී ප්‍රශ්න ඇතිවෙන එකක් නැහැකිල මටිතනවා. විවිධ කාලයන්වල විවිධ මිනිස්සු ජාතිය එමනතකුලය විවිධාකාරයෙන් පටලවගෙන ගට්ටනය කරන්න ලැස්තුලා. ගැටු මැතුවනේ එතකොට එබෙදී මැති කලා එක මතු වෙන්න දුන්නේන හැබ පස්ක හරමක දුන්නේ එක මතු වුණා. එක් මුතු වුණා අපි ඒ අපි දැක්ක හිට පස්සයපු සිද්ධීන් වලදී අනිත් අය අනිත් ආගම්වලය අපිට ප්‍රතිචාර දක්වපු විදියට අපි එකමුතු වෙලා ඉන්නේ අපිට ලොක බැඳීමක් තියනවා අපි කර හැම වැඩ කටයුත්තකට ඕන් කර නැම වැඩ කටයුතකට අපි සම්බන්ධවන්න යන. ඒ වගේ තමයි මේ විසුරුුවල ඊට පස්සේ ඔවුන්ගේ පළප්‍රයෝජනය ලබාගන්නට ඔවුන්ට ඕන කමතිබුණා හැබැයි ඒකට අපි ඉඩ දෙන්නට හොදන ඒකට ඉඩ දුන්නොත් තමයි අප මේ මරණවල්ට කරන ලොකුම අසාධාරණය. ඒ නිසා මේ හංකපු ඇත්ත එළියට ගන්නට ඕන. එදා මේ ඇත්ත හංගන්්ඩ ගොඩක්දනය සම්බන්ධ වනාා දැ හලම පෙළ අයි දැගෙන හිටි නද. පහළම පෙළයයි දැනගෙන හිටි නැත්ද. මේ ඔක්කොෝ දැනගෙන හිටියා. හැබැයි දැනගත්ත පණවිඩය අති අතට අති අතට අතිං අතට යවල මගැරය. දැනගත්ත පනි විඩේ අතිං අතට අති අතට අතිං අතර යවලා වලක්වන්්ඩ නෙමි හැදී පිපරෙව්වා. දැනගත්ත පණවිඩය අතිං අතට අතිතට අතිං අතට යවලා ඒ ප්‍රයෝජණයන් කන්ඩ නෙමේ දැහැදුවී. දැන් අපි මේ අවුරුදු හතරක් පිරෙනකොට අපි මොනාද කරන්නට යන්නය. අපි කරන්න යන්නේ අතින් අත අතින් අතල්ල ගණ්ඩ යනු. අතිං අත අතින් අල්ල අල්ලකෙන මනුස්ස උණුසුම දැනෙන් නතකොටනේ. මේ මනුස්ස උණුස්සුම නිසා අපි හිටගන්නට යනවා විසියෙක් වෙන දව උදේ අටහ මාර වෙද්දි පාර දෙ පැත්තේ. එකඒකා. එක්කම හැඟීමෙන් එක මාරමුණේ. අටයි හතලි ස් පහ ගහද්දි සීනුව හැම පැත්තෙෙන්ම නාද වෙනකොට පල්ලියේ පන්සලේ මේ සීනු නාද වෙනකොට අපි හැමෝම ඉන්න තැන්වල විනාඩි දෙකක් නතර වෙන්නට යනු. නතර වෙලා අපි කියන්නට යනවා අපිත් අතිං අත අල්ලගෙන, අ අතිං අත යවපු හංගපු ඇත්ත අපි එලියට ගන්නට යනවා කියලා. අතිං අත අල්ලගෙන, අපි මේ අසාධාරණය හොයාගන්න. අතින් අත අල්ලගන මේක පිටිපස්සේ හිටපු අයව ඔයාගන්නකං අපි අතින් අත අල්ලගන සවෝදරයව ගන්නවා. අපි අතින් අත අල්ලගෙන දෙවියන් වහන්සේ එක්ක මේ වැඩේ සම්පූර්ණ කරන්නට යනවා. ඒකට තමයි අපි අට්ටහාමාරට පාර දෙපැත්තට එන්නේ. නැතුව නිකං පේන්ඩ. ආටත් පේඩ නොවී අතිං අත අල්ලගෙන මේකම අරමනෝස්්‍රයේ යන්නට. අපි අතිංගත අල්ලගෙන කිය නවා ආය වන්ඩ දෙන්නේ නෑමේ වගේ දේවල්. ඊළඟ පරම්පරාව අපි පිලිග්ඩ දෙන්නේ නැහැ ආය අපිෝ ප්‍රයෝජනයට ගණ්ඩ දෙන්නේ නැහැ අය දේශපාලන කුමන්ත්‍රණ වලට අපි හසුවෙන්න්නි නැහැ හසුවවෙඩ දෙන්නේ නෑ අපි අතිංහත අල්ලගෙන ශක්තිමත්ව එක ජනකොට්ටාසයක් එක ආගම් බේදයක් නැතුව අපි එක. සහෝදර කැලක් වගේ එක රටවැසියන් වගේ මේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වෙනුවෙන්. ඔබගේ සහයෝග ඔබගේ දායකත්වය අනිවාරයම ලබා දෙෙන්. එන්න හැමෝම එක්කසු වෙන්න. තරාතිරම් බලන්නට එපා. විවිධ දේශපාලික මතවේද බලන්නට එපා. ඔබ හැමෝමෙන්න්න ඇවිල්ලා අනිත් කෙනාව එක්කගනයෙන් ඇවිල්ල මොකද කරන්න ට ඕන කරන්න ටෝනක් අතින් අත අල්ලගෙන අතින් අත මාරුවවෙච්ච. hangaංගපු ඇත්ත අපේලි කරන්න ටන ඔබ දෙෙස්ේටයි.